මම ජනක බලල්ල විදෙස් බලය සංවිධානය කැඳුම් කරු. අද දිනේ අපට මේ මාධ්‍යසක් අච්චාව පවත්වන්න හේතුව වුණේ. මීට කාලයක ඉඩන් පසුගේවසරේ අගබාගේ ඉඩං අපි කියන කාරණයක් තමයි විදේශ රැකිආශේස්ත්‍රය ඩිජිටල් කරන්න කියන කාරණය. මේක කියන්න හේතුවත් අපි අවස්ථ කිහිපේකදීම කියලා තියෙනවා. අපි රටේ වෙ රැකියාව ලොකු අර්බුධයක් වෙලා තියෙන අවස්ථාවක බහුතරය ප තරුණ පරම්පරාව පමණක් නොවෙයි වැඩිහිටියන් පවා බලන්නේ තමන්ගේ රැකියාවෙන් ඉවත් වෙලා හෝ විදේශ රටක තමගේ ආර්ථික සුරක්ෂිතතාවය හදාගන්න රැකියාවක් කයාගෙන අනෙක්. මෙන මේ කාරණයේදී විදෙස් රටකට යනවා නම් ඒ රටට අවශ්‍ය පරිදි හොඳ ශ්‍රමිකයෙක් නිර්මාණය කිරීම අපේ රටේ වගකීමක් ඒ වගකීම අපි ස්ට කරලාතිය නොද කියන කාරණය ඇතුළේ තමයි අපට මේ ඩිජිටල් කිරීම කියන කාරණය මතුවෙන්. විදේශ රටකට යන හැම මොහොතකම අපේ රටින් විසිට වීසයකින් හෝේවා එම්පලොයිමට වීසාහකින් ඒම නැත්තං අපි කියන විදිට වෘතියකට නිත්‍යානුකූලව ලැබෙන රැකිය බලපත්‍රයකින් හෝ. ඒ යන හැම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ පනතක් ස්ථාපනය කරලා ඒක මගින් ඇතිකරපු විදේශෙව නුෘත්තිකාරයන්සේට වගකීම පැවරෙනවා මේ යන ශ්‍රමිකයන්, විදේශ ගත්ත කිරීම සම්බන්ධය ඔවුන් ලියාපදිංචි කරලා යැවීම සම්බන්ධී. මෙ මේ කාරණය තියන අඩුල් ලොහුඳුකන් නිසාම දීර්ඝකාලයක් තිස්සේ මෑතකද අපි විශේෂෙන්ම දකිනවා. මේ කාන්තාවන් ගෘහසේවිකාවන් විදිහට යන කාරණය ඇතුළේ බොහෝ ගැටඩු ඇතිවෙලා තියෙනවා. මේ කාරණයේදී මෑතකද අපි අවස්ථකිහිපගදිීම ඔබතුමාලගේ මේ මාධ්‍ය ඇතැනවලින්ම දැකල තියෙනවා. ඩුබායෝමාන් වගේ රාජ්‍යවල අපේ තරුණ තරුණියන්ට. විශේෂෙන්ම කාන්තාවන්ට අපේ අම්මලාට අපේ සහෝදරියන්ට අත්වන කට්ටුක දුක්මුසු ඉරණම පිළිබඳ. ඉතින් මෙන මේකට හේතුව කොහෙද කියලා හොයාගෙන යද්දී නොපුහුණු ශ්‍රමිකයන් විදිහට මේ පහල ශ්‍රේණිවල රැකයා කරන විදේස රැකියාවකට යන බහුතරයගෙන් අපේ රටේ යන්නේ අඩු ස සුදුසුකන් සහිතව ගෘහ සේවිකාවන් කම්රුවන්ගේ රැියාව. නොපුහුණු ශ්‍රමිකැන් විදිහට මේ විදේශගත වීමේදී. ඒකට අවශ්‍ය නයිතික රාමුව ඇතුළේ මේ නොෑමෙන් බොහෝ ප්‍රශ්න වලට ගැටලුවරට මුහුණදී ලතියෙන. මේ කෙ ප්‍රතිඵලයක් විදිහට මේ අය යන රටේ භහෂාව දන්නේ නෑ දන්නේ සිංහල විතරයි. ඇතකට ඒ රටේ තියෙන සංස්කෘතික වට පිටාව දන්නේ නැහැ. එහෙ පරිසරය හඳුනන්නේ නැහැ මෙන්න මේ කාරණා තුලදී. රටේ ගදකීම පැර හැරල තියෙනවා රාජ්‍යාන්සය මේ පපුහුණු ශ්‍රමිකෙක් විදිහට අපේ කාන්තාවන් පිටරට ඇවීමේදී. ඒකට විදේශ රැයා නුෘත්තිකාරයන්සය වි නියුතිකාරයන්සය බැඳිල තියෙන්නේ විදේශ රැක අමාත්‍යංශය සමඳ මේක එක නීති උත්පාධනය කරනවා විවිධාස්ථාවලද මේ නීති සම්පාදනය වනාට අමාත්‍යවරයා ප්‍රකාශ කලාට මේවා ඇත්තටම ක්‍රියාත්මක වනවාද කියන ප්‍රශ්නයක් අපට තියෙනවා. උදාහරණයක් විදිහට අපි මේ ඩිජිටල් කිරීම කොච්චර ප්‍රායෝවික ද අනාගතේ මේ ගැටලුවලට කියන එකට එක උදාහරයක් මන් සඳහන් කරන්න. යම් නොපුහුණු ශ්‍රමිකයකුම් වෙදේශගතවීම වැලක්වීමට කාතාවක් විදේශගතවීමට ලෝකැටගරියක පහළ සේවේ ශ්‍රේණයේ ගෘසේ විකාවක් විදියට විදේශගත වීමට පුහුණු සහතිකයක් නිකුත් කිරීම යෝජනා කරනවා නීතියක් බවට පත් කරනවා විදේශ සෙවනි යුත්ති කාරයන්සේ. ශ්‍රීලංකාවේ රැකයා ලබා දෙන විදේ රැකයා නියෝජිතා අයතන ලියාපදිංචි නිත්‍යානු කුලෝමේ වැඩේ කරන. ආයතන තියන මේකෙන් බහුතරය මේ කියන නිර්ණයක වලට යටත්ව මේ වැඩේ කරගෙන යනවා හැබැයි හොරපාරෙන් යන ආයතනත් නැතුවා නොවයි. මෙන් මේ කාරණයට පාදක වෙන්නේ ඇත් ඇත්තැම් රාජ්‍ය නිල්ධාරී මේක විදේශසේ වනි යුත්තිකාරයන්සේ ඇතුළි අපේ ගුවන් තොටුපල ඇතුළි මේ ආයතනවල ඉන්න රාජ්‍ය නිල්ධාරීින් විසින්ම යම් යම් මුදල් ලබාගන්නා අවස්ථාවන් තුළ මේ කියන විදේශ රැකාවකට යමේදී ලබා දෙන්නා වූ පුහුණු සහතිකේ නොමැතිව කාන්තාවන්ට පිට රට යන්න පහසකම සැලසිලා තියෙන උදාහරණයක් ඉදින දින විසි අටේ පුහුණු හතිකය දැන් මනුසනානායකර ඇමතිවරයක් ඉතා සද්භාවෙන් කරපු වැඩ සටහනක් කියලා පිහිතනවා. ඒ පුහුණු සහකය. ලබා ගන්න දින විසියතක් පුහුණ වෙනවා වෙනුවට. පැයකිහිපේකින් රෘපියල් අසූදහ ලක්ෂයක් වියදං කරලා මේ සහතිකය ගන්න පුළුවන්න්නම්. අර පුහුණන් සහතිකේ වටිනාකම කුමකටද. මේ පුහුණු සහතිකේදී ඒ පුහුණු ආයතනවලින් යන රටේ අරාබි රටකනම් ඒ රටේ සංස්කෘතිය ගැන ඒ භහෂාව ගැන ඒ තියන විදුලි උපකරණ තමන් යන සේවේදීශ්‍යවන උපකරණ ටික ඒ ආලිින්දේ ඒ නිවසේ වට පිඩාව ගැන. ද පහුුවත් දිිවිසිට දෙන්න ඒ ව්‍යාපෘතිය තුළ තියෙන. හැබැයි පැතුනකින් මේ සහතිකේ මුදලට එන්ට කරවා දෙෙනවන ඇතුළත් කර දනවනම් මේ ිස්ටම් එක ඇතුලට දැනට විදේශ සවන යුත්තිකාරයහන්සේ. යම්යම් අත පෙවීම් සහිත සිිස්ටම් එකක් කරන් වෙනවා. ඒකත් මූලික ඩිජිටල් කිරීමේ මූලික අධියවර කියලා කියන්න පුළුවන්. එඇති ය පුහුණු සහතිකය ලබා දෙන්නේ අදලියාපදිංචි වෙන කෙනෙක්ට නත් පැතුනකින් මේක ඇතුළත් කරන්න පුළුවන්නන්. අර දෙනිය විසියට පුහුණුවේ බලාපොරොත්තුවේ අවශ්‍යතාව මොකටද. මෙ නීති මොකටද. මෙවා සාක්සි උදාහරන් සහිතවට ඔප්පු කළ හැකි කාරණ. හැබැයි ප්‍රශ්න තියෙන්නේ ඔප්පු කර කවුරුහර හිරේදානවා වෙනුවට මෙක ඩිජිටල් කොරොත් හරි සරලයි උදදාහරණයක් ම පැදිලි කරලා දෙන්න. අපේ රියදුර බලපත්‍රේ දැන් ඩිජිටල් වෙලා තියෙනවා මේ රියදුරු බලපත්‍රයේ විභාගලියපු තැනසිට දි අනුවක කාලයක් මාස තුනක කාලයක් අනිවායෙන් ප්‍රයුගිග පරක්ෂණයට අප කියන්න ට්‍රෑල් එකට දින තියෙනවා හැබැයි අද විාගලියලා සිිස්ටම් එකට ඇතුළුඋනානම් ඒ විභගගේ සමත් වෙච්ච පුද්ගලයා හෙට මේ කෙනාට අර ප්‍රායෝගික පරිීක්ෂණය හුණ දෙන්න අවස්ථාව නැ ඇයි ඒ අර සිිටම් එක ඇතුළෙම හදල තියරෙනවා දිනානුව යනතුරු ඔහුව ඇතුළෙන් රිංගවන්න බැහැ. දිනවිසියටේ පපුහුණුවටත් අද ලියාපදිංච වෙච්ච කෙනෙක් නම් විදේශ ගතවෙන්න පුහුණුවට ඒ කාන්තාව. දින විසිට යද්ද යට පපුහුන් සාතතිය නයුත් වෙන විදිහට ිස්ටම්ම එකක වෙනස් කරන්න ොල මේක අවශ්‍යයේ මේ ඩිජිටල් කිරීම. මේ සම්පූර්ණ ඩිජිටල් පද්ධතියක් වනතුරු මේ රිංගල යන පාරවල්ටික වහන්න අවස්ථාව නෑ. ැබයි අපි දන්නවා ඇමතිවරයා. මීට මාස කිහිපයකට කලින් අවස්ථක් කිහිපේකදීම මේ මාධ්‍ය ඇතුළේම අපි දැල තියනවා තමන්ගේ ආයතනය ක්‍රමවේදයන් ඩිජිටල් කරන්න ඕන එකට විවිධ රටවල්ලෙක් සාකච්ඡා කරලා තියනවා මෙ වැනි කාරණ කිව්වා. හැබැයි මේ අදවෙන කල් මේක හරියට කරගන්න බැරි වෙලා තියනවා. ඉතිං අපට ගැටලුවත් තියන ලොකු ජාවාර්ම. මේක මද්‍රව්‍ය ජාවාරම වගේ අවසද ජාවාරම වගේ ලෝකයේ ප්‍රබලම ජාවාරමක් මිනිස් ජවාරම. එතුොට මේ මිනිස්සු වෙනඳන් කිරීම දී. ඇතැම්විට අපට සැකඇත් යන මේ ජවාරම් කාරයට බයේ මේ ඇමැතිවරයා මේක පස්සක දානවාදෝ කිය. එහම නැතින අප අභියෝග කරනවා ඇමැතිවරයායට පුළුවන්නන් ඒකට කරුණ පැහැදිලි කරන්න පසුවන්නේ ඇයි මේ ඩිජිටල් කිරීම ක්‍රමවේ දේකට මුදල් නැද්ද. අපේ රටේ වැඩිම වැඩිම මුදලක් හොයෙන. සේත්‍රයක් මයි විදේශ රකයා ශේත්‍රය. ලොකු මුදලක් මේ රටේ සංසරණය වෙනවාව මේ ශේත්‍රය ඇතුළි. මේක ඩිජිටිල් කරගන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය වංකරගන්න තරමත් බැයිනම් මේ අමාත්‍යන්සේට කුමන කතාද. ැ ලෝකයේ විදේශ රැකයා සම්බන්ධෙන් විදෙශගත වන්නවුන්ට තමන්ගේ වෘතිය සුදුසුකං ඇතුළත් ප්‍රපයිලයක් තියනවා. මේ ප්‍රපයිලය විවෘත කරාම ඔහුට අනන්්‍ය වූ කේතයක් හරහා. සමංග සියල තොර තුර්මේක අන්තර්ගතයි. යම් එක්තරා රටකට ගහිල්ල මද්‍රව ප්‍රශ්නයකට එෙමනත් දසන නදුවට ඒටේ වරදකට පිටු හල්කරු. ඒක පවා මේක අන්තර්ගත වෙන. ඉති මේ විදිහට මේ සිිස්ටම එක ඇැදවට පස්සේ ඔය ලංකාවෙන් පිටරට ඇත යන ආපහුවෙන සමහරලට ඩුබාවල ප්‍රශ්නයක් ඇතිකරපු කෙන මැලේශයාවලට ආපව යන්න පුළුව. අපි කියන්නේ මේ මිනිස්සු හිරකරලලා තියාගන්න නෙමෙයි. හැබැයි. පුද්ගලයෝ කවද හඳුනා ගැනීමට මේ ඩිජිටල් කිරීම අත්‍යවශ්‍ය සාධකයක්. අනිත් එක තමයි තමන්ගේ ප්‍රොපයිලය හරියට ක්‍රියාත්මක වෙනවනම් ආයතනයක් ඇතුළේ. ඒක ඉතාම වටිනවා ඒ පුද්ගලයාටත් වැරදි නොකරන හොඳ වෘත්ථකයන්ටත් මේ ඉතාම හොඳ අස්වැසිල්ලක් වෙනවා. ඉතින් අප අඇමතිවරට නැවත පාරක් කියයනවා. ඔබ ජාවරංකරුවන්ට හසු නොවී සිටිනවා නම්. ඔවන්ට බයක් හැකක් නැතු මුහුණ දෙන්න පුළුවන්න. ජිටල්ල පිල දිට ්‍රම කර ඔහ අපට හිතන් තියන පැති දෙකයි එකක් ඇමතිවරයා හිතාවාතාම මේ වැඩ පිළිවෙල ඩිජිටල් කිරීම පස්සට දානෝ. ඒකට දේශපාලන බලපෑමක් හෝ එහෙමත් ැති නම් මේ ප්‍රබල දේපාලනයන්තත්. දේස්පාලනයටත් ඉහලින් ඉන්න ජවාරං කණ්ඩාය මේ බලපෑමක්ද එහෙම නැත්නම් අරඔබතුමා කිව්වා යෝජනා කරාවගේ ඇැම තිතුමායි අම්මුදලකට යට වෙලාද පිදන්නේ නෑ අපට එහෙම උපකල්පනය කරන්න හේතු වෙලා තියෙන් එම එතුමාගේ කටින්ම කිව්ව මේ ඩිජිටලයිස් මේ ඩිජිටල් කිරීමේ ක්‍රමය මේ ඩිජිටල් කිරීම ඇයි ප්‍රමාද කරන්න ඇයි මේක සිිස්ටම් එකක් බවට පත් කරන්න එක සිිස්ටම් එකකට ගන්න එතුමා ප්‍රමාද වෙන්න ඒක හේතු පැහැදිලි කරන්න තාම කැමැත්තෙන් එකතුත් ොහොම සිනහ මුස ූනෙන් අවස්ථ හිපදීම මාධ්‍යටම කිව්ව කාරර්ණය එඒතුමා විසින්ම ප්‍රමාධ කර අදි කාටද මේක කියන්නේ අපට සැකේ ඒම සාධාරයි. අවසාන වසය ඇත්තම මේකයි කාරණය මනු සැමැතිවරයට අපිට කියන්න තියෙන්නේ ඔහුගෙන් අහන්න තියෙන්නේ තමුන්නන්සේ බයිලගැහුවට වැඩන්න නෑ. මාසගානත්තිස්සේ තනන්න එපා මේ කාරණය ඇත්ත කියන්න ජනතාවට එක්ක ඔබතුමා මේ ජාවරකරුවන්ගෙන් කියක් රි සාක්කූටදාග. හමනැත්තං ඔබතුමාට මේ ගැන අවබෝධයක්න් නැදැනමක් නෑ. දී හෙමව කියන්න ප්‍රධාන හේතුව තමයි. ඔබතුමාගේ කටින්ම කිව්ව ඇමතිවරයාගේින්ම මනුෂය ඇතිවරයාගේ මීට පේ අවස්ථ කහිපයගදිීම අපට මතක කිව්වා. ඒක මේේ ිටල් කරන්න සාකච්චකරතියන්න. ඒකට මුදල් තියවා විද අමාත්‍යන්ස විද රටල්ෙක් සාක්චර යන විද ඇති රුත්ත එක් වි කණඩයමක සාචර තියන විදාය මේක දව කරන්න නො මේ හරි සරල ද බවෝ කිවවා හැවේ සල්ලින තින්ද මේ කරන්න ඇති මුණන වන්න තිීන්ද. අපි තම පැහදිලි හන්නේ එක්කෝපතුම මේ ජවාරන් කාරයක සාක්වවෙන්නේ මේ ජාරන් කරන්ග උමනවබතු මයිෂ්ට කරන්න එහම තින. ජනතාවට මේක ඇත්ත පැදිලි කරන්න ඇයි ඔබතුමා මේ ඩිජිටල් කිරීම පැත්ත කරදාලා ඉන්නේ. ඔබතුමාගේ ආතනයක් ඇයට ආතනක් විදතිය විදේශව යුතුතිකාරයන් හල සිට පහලසටම. ඉහල සිට පහලටම නිලධාරින් නති මුදල් සංසරණය වෙනවා. බිවුරුව එකක් කරගනය බවුරුව එකක් කරලා විදේශරැකියාවකට යනවන කාන්තාවක්. මේකට රුපියල් ලක්ෂයක් කමරත් දුන්නාම. ඒකකාතාවට එලල්ියම් ියර ක්ගහල යාවනක දැන් බොහොම සරලකාරයක් වෙලා. මේක කාගෙන්ද කරන්න අව් ියරෝ නයත්තු ලොබතුම කිවවා හැබයි වැඩේ වෙනවා කොහන්ද කරන්න ඔය ඔබතුමාගේ නිල්ධාරින් තම කියරන්නේ ඔබතුම දන්නඇදම. නැත්ත දන්නගෙන් හල බලන්න. හොල දෙන්න පිසාක්ෂ සයිත ඔප්පු කර පෙන්න. මේක වෙන්ඩ ක්‍රමයත්තියන ඒක්‍රම කොහෙන් ගරි නවතන්න පුුවන් මේකට හොද මුත්තර තම මේ සිිස්ටමක ඩිජිටල් කරන්න ඒක නිල්ධාරීන්ට ඕනන දිටක අත පත්තගන්න නොදී සිිස්ටම් මේකටගන්න. එතකොට ඔබතුමා මේ වචනහන් නඕනෑ මේ රටට සෙතක් වෙන්නනං මේ සිිස්ටම් එක ඩිජිටල් කරන්නම වෙනවා. ඒකට අවශ්‍ය මුදල් ඔබතුමාට හොයාගන්න බැයිනම් කියන්න. අපි විද ්‍රමි ව මුද හොලද න්න බරුව. මනුස නායක්කාර කියන ඇමතිවරයා තොත්ව බෙක් නෙම මේ මාධ්‍ය ඔබතුමාලාම ප ඉන්න මාධ්‍ය ේස්ත්‍රේම හිටම මිනිහෙක්න මේ මනුස්සයට මේ තේරු ගන්න ැ නම් ොත්ත බෙක් නෙමයි මෙතුමා හිතා මතාම එක්කො මේ මද හරිනෝ. ඒක සැකයක් නැහැ. මනුස ඇමතිවරයා එතුමගේ හිතවත්ම කෙන රටේ නායකයා. රනිල් විික්‍රම සිංහ ඇත තුමාර ජනාජිවති පුතුුව පුටුව වාඩිවෙලා. වැඩි කරගන්න මුලි මුදව් ච්ච දෙන්නගෙන් කෙනෙක්නේ මනුෂයමතිවරයා එකන්ට එතුම කියන ඕනෑම දෙයක් ජනාජිපතිවරයා. හොඳ දේකට අකුල් හෙලන් නෑ කියන විශ්වාචට යෙනවා. ඉතා මොහොඳ වැඩක් මේක ජනාාජිපතතිවරයාගේ මැදිහත්වීම හ. ඔබතුමාට බැහිනම් ජනාජිපතතිවර කියන්න පටම බලපෑ තින ජාජවිත්තුමනි එතුම හරිමට උදව් කරයි එතුටම නාවත් තියෙනවන මන්දැක්කාඊයේ හොඳ ප්‍රවනතාවයක් පස්පොට ක ඩිජිටල් වුව. කොලට පලිංවල රත්යාදල කිය හරි කප් පංකාරයට න්න න්නන ගම ප්‍රාලේ කොට්ටසේ කාරයාල ප්‍රාල කාරයාලට හිල්ල මන්ගේ පස් ොට් ් ගන්න ල මේ ඩිජිටල් කිරීමේ වාසි මේක ජනතාවට දෙන්න පොර පොලින් ගල මිස්සු ගිල් ොදගෙන හිල්ල කකඩට දැීම නෙමේ හ ඒකෙන් කප්පන් ගන්න කියල ෑමොරදය නෙම සලම නිියවසක් ගැහිීමනේ ප්‍රෘති නාලිකාවග සිිස්ටම් හදන්න මහන්සි වෙන්න. ඒකට ඕනේ ඇැකියාව බතුමාට ගන්න ඇමතිවරේක් පමණක් නොව ඔබ ඔබ අනනිල් වික්‍රම සිංහම ඇතිතුමාගේ හිතවත්ම ලඟම කෙනෙක්. ඔ ඔබතුමාට මේ කරන්න බේන කරන්න කෙනෙක් නෑ. එක් ඔබතුමා හිතාමතාම අරකිව්වාගේ සාකෝට කියක් කරි වැටිල මේකකා අතෑරලදා. ඒකතමා අපට උපකල්පන කරන්නේ.